සිංහල ගීක්ෂය ගෙහමත් නැත්තන් චනුක්ස් බ්‍රෝඩ් චන්ල එකටත් අපේ ගීකයාලෝකම අයිබන් කියලා පිළිගන්න. ඉතින් කැට් ෆෝන් හෙමදත්තන් කැටපිල ෆෝන් ගැන අපි අලුතින් කතා කරන්න ඕන දෙයක් නැහැ. මොකද මේ වෙනකොට කැට් ස්මාර්ට් ෆෝන් කීපයක් ගැන මම චනුක්ස් බ්‍රෝඩ් චන්ල එකේ වලට අරගෙන ආවා. ඔය මේවට බලන්න බැරි වුණා නම් ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා චනුක්ස් කැට් ෆෝන් කියලා සර්ච් එකක් දාන්න. එතකොට මෙන්න මේ වගේ මේ වීඩියෝස් ගැන විස්තර බලා ගන්න පුළුවන්. මේ ෆෝන්ස් වල විශේෂත්වය තමයි ගොඩක් hard use වලට එහෙමත් නැත්නම් මේ ෆෝන් එක වැටේයි එහෙමත් නැත්නම් මේකට වතුරයයි කියලා බය නොවි අපේ හිතේ හැටියට හුරතල් කරන්න නැතුව මේ ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මේක මේ ෆෝන් නිතර වට ගන්න ෆෝන් නිතර හානි කරගන්න අයට තමයි අරගෙන තිබුණේ. ඉතින් ඔයාලා ගොඩක් අහලා තිබුණා මේක ස්මාර්ට් ෆෝන් විතරද ෆීචර් ෆෝන් උත් මේ කැට් සමාගමෙන් එළියට දානවද කියලා. ඉතින් මම අද අරගෙන ආවේ මේ කැට් B30 කියන මේ පුංචි ෆීචර් ෆෝන් එක. හැබැයි මේකත් අර ස්මාර්ට් ෆෝන් වගේම තමයි ගොඩක් හයයි. මේකට වතුර යන්නේ නැහැ, මේක බිම වැටුණාට අවුලක් වෙන්නේ නැහැ. වෝටර් රෙසිස්ටන්ට්, ඩස්ට් රෙසිස්ටන්ට් ඒ වගේම මේකට කැමරා එකකුත් තියෙනවා. ගොඩක්ම hard use වලටම තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔයාගේ ෆෝන් එකත් ඔයා ස්මාර්ට් ෆෝන් එකකට අමතරව ෆීචර් ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ඒක hard use වලට ඔයා බලාපොරොත්තු වෙනවා නම් හොඳ බැටරි life එකකුත් එක්ක මේ ෆෝන් එකෙන් වැඩක් ගන්න පුළුවන් වෙයි. තවදුරටත් කතා කර කර ඉන්නේ නැතුව අපි බලමු මේ Cat B30 කියන ෆීචර් ෆෝන් එක මොන වගේද, මේක ඔයාට කොයි තරම් සුදුසුද කියලා. මේක තමයි කැට් B30 කියන මේ ෆෝන් එකේ බොක්ස් එක. ඔයාලට පේනවා අපි කලින් රිවිව් කරපු කැටපිල ෆෝන්ස් වගේම තමයි මේකත් කහපාටන මේගොල්ලන් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේක එක පැත්තක ලෝගෝ එක අනිත් පැත්තේ ලෝගෝ එකත් එක්ක මේ ෆෝන් එකේ ෆොටෝ එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේකේ වටේටම තවත් දේවල් සඳහන් වෙනවා. විශේෂයෙන්ම ඔයාලට පේනවා කැට් B30 ෆෝන් කියලා මේ විදිය පුංචි රූප හතරක් බලා ගන්න පුළුවන්. මේකෙන් කියවෙන්නේ මේ ෆෝන් එක ඩස්ට් ප්‍රූෆ්, ඒ වගේම මේක වෝටර් ප්‍රූෆ්. ඔයාලට මේක මීටර 1.8ක් උඩ ඉඳන් බිමට වැටුණත් අවුලක් නැතුව එහෙම නැත්නම් ෂොක් ප්‍රූෆ් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා කියලත් සඳහන් වෙනවා. ඉතින් මේක ඕපන් කරලා පස්සේ අපිට වැඩි දෙයක් බලා ගන්න පුළුවන් කමක් නැහැ. ලස්සන පැකට් එක දාලා අපිට මේ ෆෝන් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට අපිට එළියට ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති සුපුරුදු කැටපිල හાર્ඩ් ලුක් එකත් එක්ක රෆ් ෆීලිං එකක් එක්ක මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට අපි මේ බොක්ස් එකේ උඩ තියෙන පේන අයින් කරලා පස්සේ මේක ඇතුලේ තවත් දේවල් අයිටම්ස් කීපයක් වගේ තියෙනවා. ඉතින් අපි එකින් එක බලමු මොනවද තියෙන්නේ කියලා. අපිට මුලින්ම මේ විදිහට මේකේ quick start guide එක සහ අනිත් paper works ටික බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට මේකේ travel adapter එක එහෙම නැත්නම් wall adapter එක බලා ගන්න පුළුවන්. මේකට තියෙන්නේ standard USB port එකක්. ඒ වගේම ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ raw detail ඔයාලට අවශ්‍ය නම්. ඊළඟට අපිට මේකට හම්බෙන cable එක තමයි එක පැත්තක standard USB එකක්, අනිත් පැත්තේ තියෙන්නේ micro USB එකක්. ඉතින් ඒ කියන්නේ අපේ ෆෝන් එකේ තියෙන micro USB port එකක් වෙන්න ඕනේ. ඉතින් මේකේ බැටරිය එක අපිට separate එහෙම වෙනමම තමයි ගන්න. ඒ කියන්නේ මේකට removable battery එකක් තියෙන්නේ. ඔයාලට පේනවා නේද මේක 16 mAh විදිහට තමයි සඳහන් වෙන්නේ. ඊළඟට අපිට තවත් tool එකක් මේ විදිහට හම්බෙලා තියෙනවා. ඔයාලා දන්නවනේ අපේ smart phone එකකට නම් sim removal tool එක නිකන් පොඩි pin එකක් වගේ තමයි හම්බෙන්නේ. නමුත් මේක ටිකක් වෙනස්. අපි බලමු මේක මොන විදිහෙද පාවිච්චි කරන්න කියලා. මම ටිකකට ෆෝන් එක ගැන කතා කරන්න කලින් මේ විදිහට ෆෝන් එක අතර ගත්තොත් ඔයාලට පේනවා ඇති මම අර කලින් කිව්වා වගේම ටිකක් rough feeling එකක් එක්ක තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ පිටිපස්සේ මේ වගේ පුංචි ඇණයක් තියෙනවා පහලින්. අපිට මේ ඇණේ ගලවන්න පුළුවන් විදිහට තමයි මේගොල්ල මේ tool එක දීලා තියෙන්නේ. මම මේක මේ විදිහට කරකවනවා. ඊට පස්සේ අපිට මේකේ පිටිපස්සේ තියෙන පේන අයින් කරන්න පුළුවන්. ඉතින් මේක අයින් කරාට පස්සේ තවත් පියනක් තමයි තියෙන්නේ සම්පූර්ණයෙන්ම වට පේනවා ඇති. මොකද මේක වෝටර් ප්‍රූෆ්, ඩස්ට් ප්‍රූෆ්, මේක ඇතුළට මොනවත් නොයන්න විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අපිට මේ ටූල් එකම පාවිච්චි කරලා මේ විදිහට මේ පියන උඩට අරින්න පුළුවන්. ඊට පස්සේ මේක එළියට ගත්තාට පස්සේ වට පේනවා ඇති මේකේ වටේ රබර් එකක් එහෙම තියෙනවා. මේ විදිහට තමයි මේක ඇතුළත අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බැටරිය එක දාන්න කලින් ඔය දැනගන්න ඕනේ මේකට මයික්‍රෝ SD කාඩ් එකක් දාන්න පුළුවන්. ඒ වගේම මේකට SIM දෙකක් දාන්න පුළුවන්. නැනෝ SIM නෙමෙයි, වට මේකට මයික්‍රෝ SIM දෙකක් තමයි දාන්න පුළුවන් පහසුකම් තියෙන. මේක ඩුවල් SIM විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අපිට මේකට micro SD කාඩ් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට අපිට මේකට SIM දෙකක්ම දාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට තමයි අපිට මේකට බැටරිය එක දාන්න පුළුවන් හැකියාව තියෙන්නේ. මේ විදිහට සාමාන්‍ය විදිහටම pin දෙක පහළට හිටින විදිහට බැටරිය එක දාන්න පුළුවන්. ඊළඟට අපිට මේකේ උඩින් high කරලා තියෙන පියන මේ විදිහට තියලා press කරන්න තමයි තියෙන්නේ. ඒකට තමයි මේ හැම දෙයක්ම වතුර සහ දුබිලි යන්නේ නැති වෙන සීල් වෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේකේ උඩ අන්තිමට තියෙන පියන දාලා මේ විදිහට screw එක ආයෙත් තද කරන්න. ඔන්නේ දැන් අපේ ෆෝන් එක ඔන් වෙන්න ලෑස්ති. මම මේ විදිහ ෆෝන් එක ඔන් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති Cat B30 කියන ලොගෝ එකත් එක්ක ෆෝන් එක ඔන් වෙනවා. අතර මේකේ ඔන් වෙනකොට ට්‍රක් එකක සද්දයක් තමයි අපිට එන්නේ. සවුන්ඩ් එකක් තමයි අපිට එන්නේ.
මේ විදිහට අපේ Cat B30 ෆෝන් එක ඔන් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට feature ෆෝන් වල මේ වගේ operating system එකක් තමයි තියෙන්නේ. මේක Android වගේ නෙමෙයි, iPhone එකක් වගේ නෙමෙයි. අපිට keys වලින් තමයි හැමදේම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේක touch විදිහට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔන්න දැන් අපි ටිකක් බලන්න යන්නේ මේක වැඩ කරනකොට කොහොමද කියලා. මේ ෆෝන් එක අපිට වැඩ කරන්න සම්පූර්ණයෙන්ම keypad එක පාවිච්චි කරන්න ඕනේ කියලා මම ඔයාලට කිව්වා. මේකේ backlight එක ගොඩක් හොඳට තියෙනවා. ගොඩක් එළිය තියෙන වෙලාවෙ වුණත් මේකේ backlights අපිට බලා ගන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ buttons ගොඩක් rough විදිහට අපේ අතට අල්ල ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි glove එකක් දාගෙන එහෙමත් නැත්නම් අපේ අතේ මොනවා හරි තියෙනකොට වුණත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට මේකේ ඇතුළේ dust එක වගේ නොයන්න තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේවා ගොඩක් හොඳට click වෙනවා. අපි මෙහෙම click කරවම අර TikTok ගතිය එහෙම අපේ අතට ගොඩක් දැනෙනවා. ආවට වෙන තිබෙක මෙනු බටන් එකක් වෙනම තියෙනවා. ඒ වගේම කන්ටැක්ට්ස් වලට වෙනම ෂෝට් කට්ස් තියෙනවා. ඒ වගේම පුංචි නැවිගේෂන් එකක් තියෙනවා, මෙනු බටන් එකක් තියෙනවා, ෆ්ලෑෂ් එකට ෂෝට් කට් එකක් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය සුපුරුදු නම්බර්ස් ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මෙනු එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති පුංචි animation එකක් එක්ක තමයි මේ විදිහට ලස්සනට මෙනු එක එනවා යනවා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම මේ විදිහට කන්ටැක්ට්ස් තියෙනවා. ඊළඟට අපිට messages යවන්න පුළුවන් හැකියාව තියෙනවා. call log එක තියෙනවා. මේ තියෙන්නේ settings. settings අතරේ අපිට call settings වලට අමතරව phone settings තියෙනවා. මේක ඇතුළට ගියාට පස්සේ අපිට විශේෂයෙන්ම ඔයාලට පේනවා ඇති මේකේ auto power on වෙන්න off වෙන්න power schedule කරන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම navigation වගේ දේවල් අපිට keys program කරන්න පුළුවන් හැකියාව මේකෙදි තියෙනවා. ඊළඟට අපි display settings ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ animation effects, මේකේ wallpapers, ඒ වගේම screen savers වගේ දේවල් කොහොමද මාරු කරන්නේ. ඒ වගේම අපේ ඇහැට හරින විදිහට අපි ඉන්නේ එළියට හරින විදිහට කන්ට්‍රාස්ට් කොහොමද මාරු කරන්න කියලා මෙතනින් හදා ගන්න පුළුවන්. ඉතින් security ඇතුළට ගියාට පස්සේ ඔයාලට මේකට password එකක් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. profile එක යටතේ ඔයා ඉන්න තැන අනුව profile එකක් හදා ගන්න පුළුවන්. මේක ringtone එක ගොඩක් loud. ඒ වගේම මේකේ vibration එකත් අපිට ගොඩක් feel වෙනවා. මේ price එකට එහෙම නැත්නම් මේ විදිහට පාවිච්චි කරන අනිත් phone වලට වඩා ඉතින් අන්න ඒ නිසා ඔයාලට අවශ්‍ය විදිහට මේකේ profile එක වෙනස් කරන්න පුළුවන්. ඔයාලට වෙන විදිහ මේක විශේෂයෙන්ම earphone සහ bluetooth කියලාත් වෙනම profile එකක් create කරන්න පුළුවන් විදිහට තමයි මේගොල්ලන් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම කනෙක්ෂන් ඇතුළට ගියාම අපිට මේකේ bluetooth කියන එක highlight වෙලා තියෙනවා. මේකට තියෙන්නේ bluetooth 2.1 කියන version එක. ඒ කියන්නේ ඔයාට මේක bluetooth headset එකක් එක connect කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඔයා මේ phone එක සාක්කුවේ දාගෙන ඉන්නකොට ඔයාගේ bluetooth headset එක පාවිච්චි කරලා calls ගන්න පුළුවන් හැකියාව තමයි මේක හරහා ඔයාට ලැබෙන්නේ. ඊළඟට මම යන්නේ multimedia ඇතුළට. මේක ඇතුළට ගියාම උඩින්ම තියෙන්නේ camera කියන option එක. මේකට 2 megapixel camera එකක් තියෙනවා back side එකේ LED flash එකක් එක්ක. ඔයාට පේනවා ඇති මේකේ resolution එක photo එක capture කරන්න පුළුවන් 1600 1200 resolution දක්වා. ඒ වගේම මේකේ digital zoom එකකුත් තියෙනවා. අපි settings ඇතුළට ගියාට පස්සේ මේකේ quality එක අපිට වෙනස් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේකේ bending වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම shutter sound එක වෙනස් කරන්න පුළුවන් හැකියාව තමයි දීලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මේකේ video record කරන්න පුළුවන් පහසුකමත් මේගොල්ලෝ දීලා තිනවා. හැබැයි ඒකෙදි නම් ඔයාලට 352x288 කියන resolution එක යටතේ විතරයි මේකේ videos record කරන්න පුළුවන් පහසුකම ලැබිලා තියෙන්නේ. ඊට අමතරව ඔයා camera එක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ වගේ දේවල් වෙනස් කරන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ ෆ්ලෑෂ් එක, ඒ වගේම මේකේ රෙසලූෂන් වෙනස් කරන්න පුළුවන්. මේ වගේ මේකේ ඔයාලට වෙනම නයිට් මෝඩ් එකක් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාගේ ෆොටෝ එකේ බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට් වගේ දේවල් හදා ගන්නත් මේගොල්ලෝ අවස්ථාව ඔයාලට දීලා තියෙනවා. ඊළඟට පල්ලෙහාට ගියාම අපිට වීඩියෝ රෙකෝඩ් එකට අමතරව ඉමේජ් view එකට ගියාම අපිට මේකේ තියෙන ඉමේජස් බලා ගන්න පුළුවන්. මියුසික් යටතේ ඔයාලට පුළුවන් මේකෙන් සින්දු අහන්න. මේකට මම කලින් කිව්වා ලවුඩ් ස්පීකර් එකක් තියෙන්නේ. අපිට කෝල් එකක් ගද්දි මේ ලවුඩ් ස්පීකර් එක හොඳට අහන්න පුළුවන් වුණාට සින්දුවක් අහන්න තරම් ක්වොලිටි එක හොඳයි කියලා මට කියන්න අමාරුයි. නමුත් මේකේ තියෙන 3.5 mm headphone port එකට අපේ jack එක plug කරලා සින්දු අහන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාට මේකට micro SD card එකක් ගහන්න පුළුවන්. ඉතින් අන්න ඒකේ තියෙන මියුසික් තමයි මේකෙන් play කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒ වගේම ඔයාට මේකට 3GP වගේ video play කරන්න පුළුවන් විදිය video play එකක් තියෙනවා. ඒ වගේම ඔයාට voice record කරන්න අවශ්‍ය නම් voice record එකකුත් මේකේ built in තියෙනවා. application යටතේ අපිට alarm එක, calculator එක, time, world clock එක සහ unit conversion එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේකේ FM radio එකක් තියෙනවා. ඔයාගේ 3.5 mm headphone jack එක එහෙම නැත්නම් earphone එක jack කරලා පස්සේ ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. tools යටතේ calendar එක, memo එක, ebook එක සහ application manager එක තියෙනවා. අපිට file manager එකක් මේක ඇතුලේ බලා ගන්න පුළුවන්. අවසනාවකට වගේ අපිට ඒකේ හැම දෙයක්ම මේ ජපන් හෝ වෙනත් භාෂාවකින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. profile ගැන අපි කලින් කතා කරා. ඊළඟට ඔයාලට මේ ඉන්ටර්නෙට් කියන එකට ගියාට පස්සේ අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා දන්නවා ඉස්සර අපි GPRS යටතේනේ පාවිච්චි කරේ. ඉතින් අන්න ඒ වගේ ගොඩක්ම low quality එකෙන් අපිට web pages බලා ගන්න පුළුවන් හැකියාව මේක හරහා ලැබෙනවා. ඒ කියන්නේ අර web
කියන වෙබ් වර්ගය තමයි. ඊළඟට අපි ෂෝට්කට් යටතේ මේ විදිහට මැසේජස් ෆ්ලයිට් මෝඩ් අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් අවස්ථාවක් මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේ සොෆ්ට්වෙයාර් යටතේ මේන්ලි කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව අපි හිතමු අපි මේකට සිම් එකක් දාලා කෝල් එකක් ගත්තා කියලා. ඉතින් අපි කෝල් එකක් ගත්තට පස්සේ මේකේ බිල්ඩ්ඉන් පහසුකම් තියෙනවා. ඔයා ගන්න ඕනම කෝල් එකක් රෙකෝඩ් කරලා වාගේ SD කාඩ් එකේ සේව් කරන්න පුළුවන්. ඊට අමතරව වාගේ බ්ලූටූත් එකට ෂෙයා කරන්න හැමෙන් නැත්තම් බ්ලූටූත් එකට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් හැකියාවත් කෝල් එක මේකට තියෙනවා. ඉතින් ෆෝන් එක ඔන් කරලා පස්සේ අපිට ওই දේවල් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ෆිසිකලි මේ ෆෝන් එක කොයි තරම් හොඳද එහෙමත් නැත්නම් මේකේ පෙනුම මොන වගේද කියලා තමයි මම අවසානයේ කතා කරන්න යන්නේ. ෆෝන් එක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ රබර් සහ ප්ලාස්ටික් මික්ස්ර කරපු මැටීරියල් එකකින්. ඉතින් අන්නේ නිසා තමයි අපේ අතට මේ හાર્ඩ් ෆීලිං එකක් දැනෙන්නේ. මේක බිම වැටුණාට ආරක්ෂාව වේද එහෙමත් නැත්නම් හાર્ඩ් යූස් වලට ගොඩක්ම ගැළපෙන විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ෆෝන් එකේ උස මිලිමීටර 118යි, පළල මිලිමීටර 54යි සහ මේකේ ඝනකම මිලිමීටර 16ක් විදිහටත් මේ ෆෝන් එකේ බර ග්‍රෑම් 101ක් විදිහටත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මට පේනවා ඇති මේකේ එජස් ඒ වගේ මේකේ තියෙන කෝනර්ස් ටිකක් අමුතු විදිහට ටිකක් හයි කැටබිල එකක් වගේ තමයි මෙදලා නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලා දන්නවනේ මේ බ්‍රෑන්ඩ් එකටම ආවේනික පෙනුමක් තමයි මේ ෆෝන් එකටත් තියෙන්නේ. ඉතින් ඒ වගේම මට මේ බෑක් සයිඩ් එකේ බැලුවොත් ඇන හතරකින් ටිකක් හයි ඇන හතරකින් තමයි මේ බොඩි එක මේ ෆෝන් එකට හොඳට ෆික්ස් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේකේ ආරක්ෂාව ගැන, මේකේ ඩියුරබිලිටි එක ගැන, මේකේ බිල් ක්වොලිටි එක ගැන අපිට වෙනම කතා කරන්න දෙයක් නැහැ. ඒ හැම දෙයක්ම මේ ෆෝන් එකේ හැටියට ගොඩක්ම සාර්ථක, ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම මේකට තියෙන TFT ඩිස්ප්ලේ එකක්, අඟල් දෙකක ඩිස්ප්ලේ එකක්. මේකට තියෙන 144x176 පික්සල් රෙසලූෂන් එකක් සහ 114ක පික්සල් ඩෙන්සිටි එකක්. ඒ වගේම ස්ක්‍රැච් ප්‍රූෆ් ග්ලාස් එකකින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හීරෙන ගතිය, බිම වැටුනම කුඩු වෙන ගතිය එහෙම ගොඩක්ම අඩු වෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අපිට ඊට අමතරව දෙයක් නම් මේකෙදි කතා කරන්න නැහැ. හැබැයි ඔයාලට මේක ගොඩක් අවුව වෙලාවක, ගොඩක් එළිය තියෙන වෙලාවක රිෆ්ලෙක්ට් නොවි හොඳ බ්‍රයිට්නස් එකක් යටතේ මේකේ තියෙන දේවල් බලන්න පුළුවන් පහසුකම මේගොල්ලෝ දීලා තියෙනවා. ෆෝන් එක ඩ්‍රොප් ප්‍රූෆ්. ඒ කියන්නේ ඔයාට මීටර 1.8ක් උඩ ඉඳන් මේ විදිහට බිමට වැටුණත්, එහෙම නැත්නම් හදිස්සියේ මේසයක් උඩ ඉඳන් වැටුණත්, ඔයාගේ අතේ තියන් වැටුණත් මේක ආරක්ෂා වෙන විදිහට කැඩෙන්නේ නැති වෙන්න, හිරෙන්නේ නැති වෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේක water and dust resistant කියලා තමයි කියන්නේ. IP67 certification එක මේකට තියෙනවා. ඒ කියන්නේ ඔයාට මේක මීටර 1ක් වතුර යට අරන් ගිහලා 30 minutes පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා කරන රැකියාව අනුව ඔයාට ඩස්ට් එක වදිනවා නම්, එහෙම නැත්නම් මේ ෆෝන් එක හොඳ උෂ්ණත්වයක් යටතේ තියෙනවද, එහෙම නැත්නම් මේක නිතර වයිබ්‍රේට් වෙනවද, මේසයක් උඩ තියෙද්දි වැටෙයිද, මේ කිසිම දෙයක් ගැන නොසලකා ඔයාට ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව දීලා තියෙනවා. මේ ෆෝන් එකේ හાર્ඩ්වෙයාර් ගැන අපිට වැඩිපුර කතා කරන්න ඕනේ නැහැ. මේකට තියෙන්නේ Spectrum 7701 කියන chipset එක. ඒ වගේම මේකේ micro SD card එක හරහා ඔයාට 16GB දක්වා මේකේ memory එක extend කරගන්න පුළුවන්. ෆෝන් එකේ දකුණු පැත්තේ සහ ෆෝන් එකේ වම් පැත්තේ අපිට කිසිම දෙයක් සඳහන් කරලා නැහැ. ඒ වගේම මේකේ ඉස්සරහා උඩින් අපිට පීස් එක, පහලින් කැට් ලොගෝ එක, ඊළඟට ගොඩක් ක්වොලිටි සහ ඩියුරබල් කියලා අපිට කියන්න පුළුවන් විදිය කීපෑඩ් එක සහ එකට යටින් මේන් මයික්‍රොෆෝන් එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ උඩිනුත් අපිට කිසිම දෙයක් අල්ලන්න පුළුවන් විදිහටවත් කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ. ඔයාලට පේන ඇති මේ ෆෝන් එකේ යටින් නම් අපිට මේ විදිහට හෙඩ්ෆෝන් එක මාක් එකක් සහ USB මාක් එක තියෙනවා. ඒ වගේම පුංචි ඇණයකුත් තියෙනවා. අපිට පුළුවන් මේ රබර් කෑල්ල මේ විදිහට අයින් කරන්න. ඉතින් මේක ඇතුළට වතුර යන්නේ නැහැනේ. ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ 3.5mm හෙඩ්ෆෝන් පෝට් එක සහ මේක charge කරන්න සහ data cable එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් micro USB පෝට් එක. මේකට micro USB 2.0 තමයි support කරන්නේ. ෆෝන් එකේ බෑක් සයිඩ් එකේ තමයි අපි කලින් කතා කරපු 2 megapixel කැමරා එක. ඒ වගේම මයික්‍රොෆෝන් එකක් සහ මේකේ ටිකක් ලවුඩ් ස්පීක එක බලා ගන්න පුළුවන් වෙන්නේ. පහල අපිට මේ විදිහට සිල්ව පාටින් කැට් ලොගෝ එක ගොඩක් ක්වොලිටියෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි ෆෝන් එකේ ෆිසිකල් දේවල් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ෆෝන් එකේ තියෙන 1000 mAh බැටරිය එක අපිට පැය 6ක ටෝක් ටයිම් එකක් වගේම දවස් 10ක ස්ටෑන්ඩ් බයි ටයිම් එකක් තියෙනවා කියලා තමයි මේ සමාගමෙන් අපිට කියලා තියෙන්නේ. ඕවර්ඕල් මේ වගේ ෆීචර් ෆෝන් එකක් එක්ක බලනකොට මේකේ බැටරි ලයිෆ් එක ගොඩක් වැඩි. ඒ වගේම මේකේ ඩියුරබිලිටි එකත් වැඩි. ඉතින් මම හිතන්නේ ගොඩක් වෙලාවට රෆ් විදිහට ෆෝන් එක පාවිච්චි කරනවා නම් ෆෝන් එක ගැන වැඩි අවධානයක් යොමු නොකරන කෙනෙක් නම් ඔයාලට මේ ෆෝන් එක ගොඩක් වැදගත් වෙයි කියලා තමයි මම හිතන්නේ. ඉතින් මේ ෆෝන් එකේ ভাইබ්‍රේෂන් එක හොඳයි. මේකේ පොලිෆොනික් වගේම MP3 රින්ටෝන් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ලවුඩ් ස්පීකර් එක තියෙනවා, 3.5mm හෙඩ්ෆෝන් පෝට් එක තියෙනවා, බ්ලූටූත් තියෙනවා, FM රේඩියෝ තියෙනවා, ඒ වගේම මයික්‍රෝ USB 2.0 සපෝට් කරනවා. ඉතින් ඔය ටික තමයි මේ ෆෝන් එක හයිලයිට් වෙන්න විශේෂම හේතුව. ඉතින් මම හිතන්නේ Cat B30 ෆෝන් එක මිලදි ගන්න කලින් දැනගන්න ඕන හැම දෙයක් ගැනම, මේ බොක්ස් එකේ තියෙන මොනවද මේ හැම දෙයක් ගැනම මම මේකෙදි විස්තර කරා. තමන් හොරි දැනගන්න තියෙනවා නම් ඔයාලට මේක ගැන එක්ස්පීරියන්ස් තියෙනවා නම් පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකෙන් මේ හැම දෙයක්ම දාන්න. මේකම මිලදි ගැත්ති techmart.lk කියන වෙබ්සයිට් එකෙන් ඔයාලට පුළුවන් මේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා, එහෙම නැත්නම් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක ගැන තවත් විස්තර අහලා බලන්න. මේ වගේ වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා මමගේ YouTube channel එකේ. ඔයාලට පුළුවන් YouTube පිටින් ගිහිල්ලා Chanux Bro කියලා search කරලා මගේ වීඩියෝස් ටික ඔක්කොම බලන්න. පළති රතුමට subscribe button click කරුත් විතරයි මගේ වීඩියෝස් upload කරාමවට notification එකක් එන්නේ. මේ දින මගේ social media මම like කරන්න follow කරන්න සිංහලෙන්ම tech education update වගකට ගන්න.
අද සිංහල ගීෂ්වත් එක්ක එකතු වුණාට වඩා ගොඩක් සුදී. ඊගොල්ලෝ සිංහල ගීෂ්වකෙන් අලුත් දේවල් ගොඩක් අරන් ඉක්මනට හම්බෙමු.